ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වර්තමාන ආණ්ඩුව ඇති කරගෙන තියෙන එකගතාවට අදාළ මේ විවාදයේදී අපේ අදහස පැහැදිලිව ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා ගැනීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුව බොහොම සුබවාදී පින්තූරයක් නිර්මාණය කරන්න උත්සාහ දරනවා දැන් අපි අරුබුදයෙන් ගොඩේීමේ මාවතට අවතීර්ණ වෙලා තියෙනවා කියන අදහස ඒත්තු ගන්නවන්න උත්සාහ කරනවා අපිට නම් පේන්නේ අරුබුදයෙන් ගොඩේීමේ අවස්ථාවට වඩා අපි ඉන්නේ අරුබුදයේ තවදුරටත් කරවටක් ගිලී යාමේ අවධිය කියන එක තමයි අපේ මැනීම අපේ තක්සේරුව ඒක අපි පමණක් කරන තක්සේරුවක් නෙවෙයි බ්ලූම්බර්ග් ආයතනය සාමාන්‍යයෙන් ආණ්ඩුවම පිළිගන්න ආයතන ඒ ආයතනය වුණත් මීට කලින් ආර්ථිකයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන කරපු පුරෝකථනයට වඩා භයානක සහ බරපතල පුරෝකථනයක් තමයි දැන් මේ වන විට සිදු කරමින් තිබෙන්නේ කලින් 104.1ක හැකිලියාමක් ගැන වුණ අවධාරණය කළා දැන් වුන් කියනවා නෑ 4.1 නෙවෙයි 9.7ක හැකිලියාමක් 2023 අගභාගයේ වෙනකොට වෙනවයි කියලා ආර්ථිකය හැකිලෙනවා කියන්නේ මේ රටේ මධ්‍යම පන්තිය දවසෙන් දවස ප්‍රපාතයට වැටෙනවා අද සීදීවි නසා ගැනීම ගත්තොත් අන් කවරදාටත් වඩා අද වාර්තා වෙනවා සමහර මධ්‍යම පන්තික ව්‍යාපාරික මිනිස්සු ඒගොල්ලෝ බැංකුවල පොලි අනුපාතය දරා ගන්න බැරුව සමහරලාට නියමිත පරිදි චෙක් පතට ඒ මුදල් ගෙවා ගන්න බැරුව ඒගොල්ලන්ට බැංකු වලින් කරන්නේ තායි රුපියල් 4000ක් දඩ ගහනවා දේවතාවක් ඒක වුණොත් ඒගොල්ලෝ එක තියෙන ඒ ගනුදෙනු නතර කරනවා මේ විදිහේ විශේෂයෙන්ම පහළ පන්තිය වගේම අන් කවරදාටත් වඩා මධ්‍යම පාන්තික ජන සමාජයේ ඉතා දරුණු ආර්ථික අහේනියකට ගොදුරු වෙලා තියෙනවා ආණ්ඩුව මේ කිසිවක් කල්පනා නොකර අපිට කියනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බෙහෙත් වට්ටෝරුව පිළිගන්න ඒක පිළි අරගෙන ඔක්කොම ඒකට සාධුකාරය දෙන්න ඒක වර්ණනා කරන්න කියලා ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බෙහෙත් වට්ටෝරුව පමණයි මේ රටේ තියෙන මේ ප්‍රශ්නෙට තියෙන එකම පිළියම කියලා කියන්නේ ඒ අධිපති මතයට යටත් වෙච්ච මිනිස්සු මම මීට කලිනුත් ජනමාධ්‍ය මගෙන් කියලා තියෙනවා එල් සැල්ල දෝරය දැන්ට අවුරුදු කීපයකට කලින් අවුරුදු 38ක තරුණයෙක් ජනාධිපති වුණා එල් සැල්ල දෝරයයි චීනය අතර දැනට සාකච්ඡා පැවැත්වෙනවා එල් සැල්ල දෝරයේ තියෙන ණයතොගය චීනය අරගෙන බංකොලොත් වෙන්න නොදී ඒ ණය දීපු ගත්තු ණය දීපු අයට ඒ අදාළ පොලිවාරික චීනය ගෙවනවා එල් සැල්ල දෝරයයි චීනය අතර ගිවිසුමක් වෙනවා ඒ අදාළ ණය වාරික ගෙවීම පිළිබඳව ලෝකෙ එහෙම ඕනතරම් මොඩල් තියෙනවා බ්‍රසීලයේ ලූලා ජනාධිපතිතුමා මේ මෑතක ප්‍රකාශයට පත් කළා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ආජන්ටිනාවත් බ්‍රසීලියත් දවසින් දවස ප්‍රපාතයට ඇද වැටුණා මිසක් ගොඩේමක් උනේ නැහැ අද ලෝකේ අලුත් බල ප්‍රවණතා නිර්මාණය වෙලා තියෙනවා බ්‍රික්ස් කියලා හවුලක් තියෙනවා බ්‍රසීලයේ රුසියාව ඉන්දියාව චීනය දකුණු අප්‍රිකාව මේ හවුල අද වෙනම පොදු මුදල් ඒකකයක් ඇති කරන්න තීරණය කරලා තියෙනවා ඒ වගේම මැලේසියාවේ අගමැතිතුමා චීනයට ගිහිල්ලා ඇවිල්ලා මැලේසියාවේදී ප්‍රකාශ කරනවා මම අදහසක් ෂී ජින්පින් ජනාධිපතිවරයාට යෝජනා කරා ආසියාතික මුල්‍ය අරමුදලක් හදන්න කියලා. ඒක ෂී ජින්පින් ජනාධිපතිවරයා පිළිගත්තා කියලා. අද ලෝකයේ ඇමරිකානු ඩොලරයෙන් ගැලවිලා අද ඉන්දියාවයි රුසියාවයි ගනුදෙනු කරන්නේ තමන්ගේ මුදල් ඒකක වලින්. අද බ්‍රසීලයයි චීනයයි ගනුදෙනු කරන්නේ තමන්ගේ මුදල් ඒකක වලින්. අද ලෝකයේ අතිශය දැවැන්ත වෙළඳපොළවල් තියෙන රටවල් ඒ බ්‍රික්ස් කියන රාජ්‍ය එකමුතුවට එකතු වෙන්න දැන් සූදානම් වෙනවා තව රටවල් 12කට වඩා. සෞදි අරාබියේ එක්කෙනෙක් අරාබිය තව එකක් ඉන්දුනීසියාව මැලේසියාව තායිලන්තය මේ මේ මේක තමයි අද ලෝක ප්‍රවණතාවය මේක ලෝක ප්‍රවණතාවය ගැන මෙලෝ තැකීමක් නැතුව පකිස්තානයත් අපි වගේම ආර්ථික අර්බුදයක ගිලිලා දින පකිස්තානයට ධෛර්යය තියෙනවා කෙලින්ම රුසියාවෙන් Tamanට ඕනගෙන තෙල් ටික ගන්න මේ රට අද ඒ වගේ පීවරවල අරන් තියනවාද රුසියාවෙන් කෙලින්ම තෙල් ටික ගන්න ගිහිල්ලා තියනවාද නැහැ පකිස්තානට ඒ තියෙන ධෛර්යයවත් අපට නැහැ විදේශ විනිමය අර්බුදය පමණක් නෙවෙයි රුපියල් අර්බුදයක් නිර්මාණය වුණේ කොහොමද මේ අර්බුදය ඇතුලේ වැරදි ප්‍රතිකර්ම දුන්නා මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ඉන්න තානාපති තමයි ගෝඨාභය රාජපක්ෂට ලනුව කැව්වේ රුපියල සම්පූර්ණයෙන් පා කරන්න නැත්නම් ඉන්දියාවෙන් ලැබෙන කීය හරි හම්බෙන්නේ නැහැ කියලා ඊට පස්සේ තමයි කුමාරස්වාමි හිටපු මහ බැංකු අධිපතිතුමාගෙන් ගෝඨාභය ජනාධිපතිතුමා මේ ගැන විමසා බැලුවා එයත් කිව්වා ඒක තමයි දෙන්න තියෙන හොඳම බෙහෙත කියලා
ඊට පස්සේ 200 ගානට තිබ්බ ඩොලරය 300 400 පැන්නා රුපියල් අරමුදයක් නිර්මාණය වුණේ එහෙම දැන් තමුන්නාන්සලා හදනවා ඉන්දියානු සංචාරකයන්ට ලංකාව ඇතුලේ ඉන්දියානු රුපියලෙන් ගනුදෙනු කරන්න අවස්ථාව දෙන්න ඒ කියන්නේ නේපාලයේ විදියට සමහර ඒ දකුණු ආසියාතික රටවල් වලට ඉන්දියාව දීලා තියෙන එක ඌලක් ඕක මේ රටේ රුපියල බංකොලොත් කරාම බාල්දු කරාම තුට්ටුවට වැට්ටුවම ඊට පස්සේ දෙනවා ඉන්දියානු රුපියලෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ඉන්දියානු රුපියල ශක්තිමත් නම් ශ්‍රී ලංකා රුපියල දවසින් දවස බැහැරලා යනවා ඉන්දියානු රුපියල තමයි මේ මුල්‍ය වෙළඳපොලේ බලවත් මුදල් ඒකකයේ බවට පත් වෙන්නේ මේ හැම අතකින් අද මේ අර්බුදයේ පාවිච්චි කරනවා වැරදි ප්‍රතිකර්ම දෙමින් තව තවත් මේ අර්බුදයේ උස්සන්න කරලා මේ රට අපට අහිමි කිරීමේ පැත්තටයි මේ අරගෙන යන්නේ මුල්‍ය අරමුදල දැන් මුලින් කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අපි එකග වෙලා නැහැ කියලා හැබැයි එකගතාවයේ තියෙනවා ගිවිසුමේ තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ මොකද්ද අපේ EPF එකේ ETF එකේ තියෙන අරමුදල් කඩාගෙන වැටෙන්නේ නැද්ද රාජ්‍ය බැංකු කඩාගෙන වැටෙන්නේ නැද්ද මුල්‍ය වෙළඳපොළ බරපතල අස්ථාවරතාවයකට ඇති වෙන්නේ නැද්ද ඒවැය සල්ලි තැම්පත් කරමු මිනිස්සු බියටපත් වෙන්නේ නැද්ද පැතිගන් වෙන්නේ නැද්ද මේකක් ගන්නවත් හරියාකාර සැලැස්මකින් තොරව අනික ඔබතුමාලා කල්පනා කරලා බලන්න ගිය අවුරුද්දේ මේ කාර්තුවට සාපේක්ෂව මේ අවුරුද්දේ මේ කාර්තුවේ මාස 3 පළවෙනි මාස 3 අපනේන ආදායම අඩු වෙලාද වැඩි වෙලාද 10.5 15.5කින් අඩු වෙලා ඇඟලුම් වලින් අපි උපයන ආදායම අඩු වෙලාද වැඩි වෙලාද අඩු වෙලා එතකොට අපනේ ආදායමත් අපි අඩු කරගෙන නම් තියෙන්නේ මේ අනුගමනය කරපු උපාය මාර්ගය ඇතුලේ සංචාරක ව්‍යාපාරයෙන් විතරක් එහෙම නැත්නම් අපි මොන හරි අපේ විදේශ ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ ටිකෙන් විතරක් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවා නම් ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා දේශීය වශයෙන් තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරන්න යන්නේ යාම මගින් තව මුල්‍ය අස්ථාවර භාවයක් කඩාවැටීමක් හදා ගන්න වෙනවනම් මේ යන්නේ පතුල නොපෙනෙන අගාධයකට මිස මේ මේ තියෙන තත්වයෙන් ගොඩේ මේ මාර්ගයකට නෙවෙයි කියන එකයි අපේ බැනීම අපි කියන්නේ මේ දැන් ජනාධිපති වික්‍රමසිංහ මහත්මයා අහනවා මොකද තියෙන්නේ මුල්‍ය අරමුදල් ඔබතුමාට මේ විදිහට කාලයක් තියෙනවා මොකද you have 2 more minutes මොකද්ද තියෙන්නේ කියලා ඕන තරම් වෙන උත්තර තියෙනවා මං අර එල්සල් දෝරේ උත්තරේ කිව්ව එක උත්තරයක් ඒකත් එක උත්තරයක් බ්‍රික්ස් රටවල් එක්ක හරියට හිටගත්තොත් එතනින් ලැබෙන්නේ තව උත්තරයක් මුල්‍ය අරමුදලෙන් දෙන සල්ලි ටික කොහොමද විහිදම් කරන්න කියලා මහා භාණ්ඩාගාරයට ඇවිල්ලා අහන්නේ කවුද ජූලියා තානාපතිතුමිය ඇමරිකාවේ ඒ කියන්නේ මුල්‍ය අරමුදල යාගේ කියලා නේ ඒකෙ පෙන්නන්නේ දැන් මම අර සරත් පොන්සේකා උන්නේ මෙතන තටමල ගියාම කියලා මට ආරංචි වුණා ඔය අප්‍රේල් 9 මැයි 9 ජූලි 9 ගහපු ගේම් එකේ ඇමරිකන් ගේම් එකේ ඇත්ත කතාව මම පොතක් හැටියට ඉලි දැක්වුවා 9 සැඟවුණු කතාව කියලා ඒකේ හිටපු එක නළුවෙක් තමයි ඔය මීට කලින් මෙතන පහරලා ගියේ එයාට විතරයි එතෙන්ට ගිහිල්ලා කතාවක් පවත්වන්න අවස්ථාව ලැබුණේ මෙන්න කාටවත් හම්බුන්නේ නැහැ සජිත් ප්‍රේමදාසත් ගිහිල්ලා සෙරිප්පු පාරක් ආගෙන අනිත් පැත්තට හැරලා ආව අනුරුද්ධ සනායකත් හැරලා ආවා එයාට තමයි මේ chance එක දුන්නේ ඉතින් එයාට රිදෙනවා ඒක ඇත්ත කතාව එළිදාන රෝ කරනකොට එයා තමයි ශවේන්ද්‍ර සිල්වා හමුදා ප්‍රධානියව මෙහෙව්වේ කාලේ මම පොතේ නම ලියලා නැහැ ශවේන්ද්‍ර සිල්වා මෙහෙව්වේ ඇමරිකන් තානාපති මේ සරත් පොන්සේකායි ෆීල් මාෂල් මන්දිර තමා ඔබතුමාගේ කාලේ ඉවරයි හරි හරි පොඩ්ඩක් ඉන්න මම ඉවර කරනවා ඒ නිසා ඒ කට්ටියට රිදෙනවා මේ පොත අපි එළියට දැම්මම ජූලියා තානාපතිතුමිය ට්වීට් එකක් දාලා තියෙනවා මගේ නමවත් නැතුව മന്ത്രി කෙනෙක් මෙහෙම පොතක් දාලාය මේ ඒකේ අසත්‍ය හා මොකද්ද සාවද්‍ය දේවල් තියෙනවා යාර එහෙමයි කියලා ඈ මම දන්නේ නැහැ දවසක් ඇතුළත ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කළා එතුමිය කියවල තියෙනවා හොඳයි ඉතින් ඒ උනන්දුව හැබැයි මේ මේ රට ඇතුලේ මේක ලිබියාවක් කරන්න ගහපු මැච් එකක් තමයි මම නතර කරේ අපි මේ හෙලිදරව් කරන්නේ ඒ නිසා අපි ඉතා ඕන එක අපි කියනවා මුල්‍ය අරමුදලේ ට්‍රීට්මන්ට් එක මුල්‍ය අරමුදලේ ප්‍රතිකර්මය මත පමණක් රැඳෙමින් ඒක මත පමණක් බලාපොරොත්තු තබා ගනිමින් මේ යන ක්‍රියාන්විතය කිසිසේත්ම ඵල දරන්නේ නැහැ ඒක ඒ නිසා කරුණා කළා මේ රටේ නිෂ්පාදනයේ ඉහළ නංවන්න අපනේ ආදායම වැඩි කරගන්න මේ රටේ ධනෝත්පාදනය වැඩි කර ගැනීම කෙරෙහි බරවෙච්ච ප්‍රතිපත්තියකට මාරු වෙන්න කියලා ඉල්ලා සිටමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා මේ මුල්‍ය අරමුදලේ එකගතාවය අපි අනුමත කරන්නේ නැහැ ඊට විරුද්ධ වෙනවා කියන එක අවධාරණය කරමි
ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.